කලින් තරගෙදී ලකුණු 230ක් ලබාගෙන ඉතමන් හොඳින් ඉන්දියා කණ්ඩායම සියලුම ක්‍රීඩකයන් දවා ගත්තා. හොඳට කණ්ඩායම ක්‍රීඩක කණ්ඩායම ඇඟීමෙන් හොඳට පන්දු වල හොඳට පන්දු රැකලා ඉතින් අදත් අපි බලාපොරොත්තු වෙන ලංකා බේස් එකෙන් මෙවැනිම දෙයක් පන්දු වල ඉතම හොඳට පන්දු වල රාත්‍රී කාලේ පන්දු ගොඩක් දඟකැවි කියලා මම හිතනවා. ඉතින් උපරිම ප්‍රයෝජන ලබා ගන්න ඕන අපේ කවිද වෙන්ඩිස් ඒ වගේම වෙල්ලාලගේ අසලංක ඉතම හොඳින් පන්දු ඇව්වා කලින් තරගෙදී අපේ දලංජියත් එක්ක වනදු හසරංග නැති උඩ පාඩුවක්. නමුත් කවිද වෙන්ඩිස් ඉතම අද්දෙකෙම පන්දු වලන්න පුළුවන් දක්ෂ ක්‍රීඩකයෙක්. ඉතින් අපි බලමු අත් තරගෙදී ලංකා කණ්ඩායම මේ තරගේ ජයග්‍රහණය කළා තරගාවලිය ජයග්‍රහණය කරන්න තියෙන අවස්ථාවක් අද තරගේ ජයග්‍රහණය කරලා බලමු හොඳ තරගයක් දෙයි කියලා මම හිතුවා අපේ පන්දු වලන්න. ජය වේවා ලංකා කණ්ඩායමට. වෙන්ඩර්සන් මොන විදිහට පන්දු යවයිද? ඇත්තම වෙන්ඩර්සන් හොඳ අවස්ථාවක් තියෙනවා. උත් තම හොඳ දක්ෂ පන්දු යවන්නේ උට අවස්ථාව ලබා දෙනවා පාදක පන්දු යවන්නේ විදියට උ ගොඩක් පන්දු දක්වන්න උත්සාහ කරන කෙනෙක්. පන්දු උඩ දාන කෙනෙක් ඉතින් අපි හිතනවා ඉතින් විශේෂයෙන්ම හොඳින් පන්දු යවලා හොඳ දෙයක් කරයි කියලා දවසේ. ශ්‍රී ලංකා කණ්ඩායමේ අද පන්දුවට ප්‍රහාර එල්ල කිරීම ගැන මොකද හිතෙන්නේ? මුල් ප්‍රතිකරුව ටික නම් ටිකක් මන්දගාමි ස්වරූපය සමන්න දැක්කේ. පසු වෙන නම් ආයි තින් කියලා වැඩ නැහැ. ගෙම්මම තමයි නමයි දෙන්න හන්දද මැච් එක බලන්න ආවේ. ඉස්සලා මැච් එක බලන්න ආවා. ආයෙත් එනවා ආයෙත් යනවා මැච් බලන්න. හොඳයි ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩකය තව ටිකක් මේ ඉම්ප්‍රූව් නම් හොඳයි කියලා හිතනවා. ඉතින් ඇත්තටම අපි ආසයි එතකොට මැච් එකක් බලන්න අපිට එන්න. අපි දුර ඉඳන් ආවේ. ඉතින් සතුටුයි දැන් ඉන්දියාවට ප්‍රහාරයක් දෙයි කියලා තමයි ඉතින් බලාපොරොත්තු වෙන්නේ. ශ්‍රී ලංකා කණ්ඩායම මොනව කරයි කියලාද හිතන්නේ? හිතනවා ඉතින් අන්තිම මොහොතේ හරි අපි බලාපොරොත්තු ඉෂ්ට කරයි කියලා ඉතින් අපි බලාපොරොත්තු වෙනවා. ඉතින් අපි රටක් වශයෙන් ශ්‍රී ලංකා වාසීන් වශයෙන් ඉතින් අපි බලාපොරොත්තු වෙයක තමයි. ඉන්දියාව සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර දෙවන එක්දින තරගය මේ මොහොතේ පැවැත්වෙනවා. ප්‍රථමයෙන් පන්දුර පහතුන් ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රතිකරණ ගැන ඔබට මොකද හිතෙන්නේ? කියන්නේ ගිය පාරට වඩා මේ පාර සෑහීමකට වත් වෙන්න පුළුවන්. ලකුණු 10ක් හරි වැඩිපුර ගැහුවා. පැතුම් ඉඳියා නම් තව ලකුණු 30ක් හරි 40ක් හරි වැඩිපුර ගාලා තව ඉස්සරහට යන්න පුළුවන් කියලා හිතනවා. කොහොමද අද අපි මැච් එකකට කොහොමද අපි වින් කරනවා. ඒක ෂුවර්. දැන් කොහොමද ඊළඟට සූදානම් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දු රකින්නට? අන්තිම ඇයිමේදී මට නම් හිතෙන්නේ ෆස්ට් බෝලකින් තමයි ස්පිනර්ස් ස්ලෝ පිච් එකක් තියෙන නිසා ස්පිනර්ස් ලගින්ම තමයි අද මැච් එක ගොඩ දාගන්න හදන්නේ අපේ කට්ටිය. අද වැන්ඩසේ ඉන්නවා. අද රූප ගොඩක් ඉන්නවා. අකිල ධනංජය වැන්ඩසේ කමිදු මෙන්ඩිස් ගොඩක් කට්ටිය ඉන්නවා. අසරංග නැති පාටුව ඒගොල්ලෝ පියවන අනිවාර්යයෙන්ම. මොකද හිතෙන්නේ ශ්‍රී ලංකා කණ්ඩායම ගැන? ශ්‍රී ලංකා කණ්ඩායම ගැන ගොඩක් සැහැීමකට පත් වෙනවා අද දවසේ ගැන ගිය සරණියට වඩා. ඇත්තටම හොඳයි. අමාරු විකට් එක 140ක් ගන්නවා කියන්නේ ඇත්තටම හොඳ ස්කෝර් එකක් මම හිතන්නේ. يعني ඉන්දියන් කණ්ඩායමට හොඳ වැඩක් යදින්න පුළුවන්. සමහර අය කියනවා ශ්‍රී ලංකා ඉලක්කය මදි කියලා. නෑ කොහෙත්ම නෑ. අපි කලින් මැච් එක ඩ්‍රෝ කරේ මීට වැඩි අඩු ඉලක්කයක කියලා. දැන් අද මීට වැඩි ලොකු ඉලක්කයක් තියන් හොඳ ලකුණු ප්‍රමාණයක් කියලා දෙනවා. ශ්‍රී ලංකා කණ්ඩායම ඊළඟට මොකක් කරයිද? ඇත්තටම හොඳ ස්පිනර්ස්ලා ටිකක් දාලා පළවෙනි විකට් එක තුන ගත්තා නම් පොඩි වැඩක් තියෙනවා.